සුගතපාල ද සිල්වා සිංහල නාට්‍යයේ සොඳුරුවා ඥාදායකයා. හේ මෙරට වේදිකා නාට්‍ය කලාව දෙපයින් සිට වූ විප්ලවීය නිර්මාණකරුවායි. එනම් ශෛලිගත නාට්‍ය රංග රීතිය තුළ සිර වී එහිම ගොදුරබ්බාට පත්ව සිටි නාට්‍යකරුවා හා ප්‍රේක්ෂකයා ස්වාභාවික රංග රීතිය හඳුන්වා දෙමින් යථාර්ථයට වඩා සමීප කළ නාට්‍යකරුවා ඔහුයි. කෘතහස්ත ලේඛකයෙකු හා විශිෂ්ට පරිවර්තකයෙකු වූ හෙතෙම ගුවන්විදුලි නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපට තිරකතා රචකයෙක්ද වුණා. එයින් නොනැවතුණු ඔහු දක්ෂ කවියෙක්. නමෙන් ඔහු අවලික්කාර ගලප්පත්තිගේ සුගතපාල ද සිල්වාය. 1928 අගෝස්තු 4 වෙනිදා මිදිගම දේනුවලදී, ඒ කියන්නේ වැලිගම ප්‍රදේශයේදී උපත ලැබූ මේ විශිෂ්ට කලාකරුවා දර්ශන විෂයෙහිද ප්‍රමාණික බුද්ධිමතෙක්. භෞතික කය අපව හැරගියද ඔහුගේ නිර්මාණ කය තවමත් අපේ හදමනස පෝෂණය කරනවා. මේ ඉඩ ඒ සොඳුරු ආඥාදායකයාගේ මතකය වෙනුවෙන්. 1928 අගෝස්තු 4 වෙනිදා කුඩා වෙළෙන්තෙකුගේ පුතෙක් ලෙසට මෙලොව උපතල ද ඔහු සිංහල, දෙමළ හා මුස්ලිම් වෙළෙන්දන් අතර හැදී වැඩුණා. ඔහුගේ මෙම මුල්කාලීන ජීවිත අත්දැකීම් සාහිත්‍ය නිර්මාණවලට මනා පිටුවහලක් වුණු බව නොරහසක්. පසු කාලීනව මෙතුමා ගුවන්විදුලි මාත්‍ය සඳහා හඬ නළුව හෙවත් ගුවන්විදුලි නාට්‍ය හා වේදිකා නාට්‍ය සඳහා සොඳුරු ආඥාදායකයා හෙවත් නාට්‍ය නිෂ්පාදක කෘති දෙක තුළින් එතුමා තුළ මෙම මාධ්‍යයන් පිළිබඳ වූ ඇති හසල දෙනම මනාව ප්‍රකට කළා. මේ නිසා එසේ වේනම් මිනිසුනේ මේ ආසු නවකතා ලිවීමට මඟ පාදන්නට ඒවා හේතු කාරණා වෙන්නේ නැති. තත්කාලීන දේශපාලන, සමාජ, ආර්ථික ගැටලු ශෛලිගත නාට්‍ය සම්ප්‍රදාය තුළින් සාකච්ඡා කළ නොහැකියැයි විශ්වාස කළ නාට්‍යකරුවෙකු සුගතපාල ද සිල්වා ඒ වෙනුවට ශෛලිගත නාට්‍ය සම්ප්‍රදාය තදින් මුල් බැසගෙන තිබුණු කාලයේ ඉම් බැහැර ගොස් යථාර්ථවාදී නාට්‍ය සම්ප්‍රදායක් බිහි කිරීමට පුරෝගාමී වුණා. සාමාන්‍ය ව්‍යවහාර භාෂාව ඔහු විසින් කාව්‍යාත්මක ලෙස යොදා ගන්නා අතර මනමේ නාටකයේ යෝධ සෙවනැල්ලයට අනුකාරකවාදීන් අතින් ගෙලසිර කරනු ලැබුව හුස්මක් සොයමින් සිටි සිංහල ස්වාභාවික නාට්‍ය පණ ලැබුවේ 1962 දී සුගතපාල ද සිල්වා නිර්මාණය කරන ලද බෝඩින් කාර්යෝ වේදිකා නාට්‍යයෙන් යයි විචාරකයෝ කියනවා. සුසාධිත නාට්‍යයක් නොවන මෙම නාට්‍ය තුළ ශෛලිගත නාට්‍ය ලක්ෂණද තාත්වික නාට්‍ය ලක්ෂණද මනාලෙස මුසු කරලා තියෙනවා. ඉංග්‍රීසි උපගුරුවරයෙකු හෙතෙම පුවත්පත් උපකර්තෘවරයෙකු හා ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදකයෙකු ලෙසද සේවය කර තිබෙනවා. වරින් වර වෘත්තීය නාට්‍යකරුවෙකු ලෙසද කටයුතු කරලා තියෙනවා. ඔහුගේ නාට්‍ය කණ්ඩායම ප්‍රසිද්ධ වූයේ අපේ කට්ටිය යනුවෙන්. ශිෂ්‍යත්වයන් ලබා බ්‍රිතාන්‍යයේ ඩ්‍රාමා ලීගයේද ඉන්දියාවේ නවදිල්ලි නුවර පෙර අපර දෙදිග නාට්‍ය සම්මේලනයේ නාට්‍ය පුහුණුව සඳහාද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔහු සහභාගී වෙලා තියෙනවා. ඔහු පරිවර්තකයෙකු හා නවකතාකරුවෙක්ද වෙනවා. ප්‍රේක්ෂකාගාරයේ සිනහව මෝඩ නළුවාගේ අවසානය යන ඔහුගේ ආප්තවැකිය අද දින වඩා සත්‍ය බවට පත්වී තිබෙනවා. 1928 අගෝස්තු 4 වැලිගමදී උපන් සුගතපාල ද සිල්වා කලා නිර්මාණ රාශියක් නිර්මාණය කරමින් විශාල සේවයක් ඉටුකොට 2002 ඔක්තෝබර 28 වෙනිදා මෙලොවින් සමුගත්තා. ඔහු විසින් නිෂ්පාදනය කරන ලැබුණු නාට්‍ය කෘතීන් හා ඔහු විසින් ඉදිරිපත් කළ වෙනත් නිර්මාණ කටයුතුද පහලින් දැක්වෙනවා. අපේ කට්ටිය නැමැති හිතවත් සංවිධානයක් මගින් නිෂ්පාදනය කළ මෙම නාට්‍ය එකල මහත් ජනාදරයට පත් වුණා. සමකාලීනව මධ්‍යම පාන්තික පුවත් ජනතා ජාතක කතා, ජනකතා, නාඩගම් කළ ශෛලයකින් කළ නොහැකි බව තේරුම් ගත් වෑයමක ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදනය වුණ බෝඩින් කාර්යෝ භද්‍රය අවුවනේ විසු සුගතපාල ද සිල්වාගේ නැවුන් සුවඳ හැමුම් මල් කැකුලක් වුණා. තාරුණ්‍යයේ යමෙකු තුළ ඇති කරන්නේ පෙරලිකාර අදහස් මිස මුහුකුරාගිය දැනුමක් නොවේ. මිනිසුන් පරිණත බව ලබන්නේ වයසත් සමග ලබන අත්දැකීම් හා ප්‍රඥාවෙන් යුතු විශිෂ්ට ගණයේ කලාත්මක කලාකරුවෙකු වුණේ 1972 දී දුන්න දුනුගමුවේ නාට්‍ය කිරීමෙන්. 1986 දී මරාසාත් නාට්‍ය තුළින් ඔහු තවත් ඉහළ ස්ථාවරයකට පත්වුණු බව අමුතුවෙන් කිය යුතු නැහැ. ඉතින් මෙවැනි වැදගත් වීඩියෝ දිගටම බැලීමට අප සමග එක්වන්න ලයික් කර සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා. ඔබේ ලයික් එක තමයි මෙවැනි වීඩියෝ කරන්න දිරිමත් කරන්නේ. ඔබට වාසනාවන්ත දවසක් වේවා.